ඉතින් කොහමද මේ මාලිතේ බිවයි YouTube channel එක මේ අපි ගේන්නේ ඔයාගේ PC එක ඔයාම build කරගන්න video series එකේ 7 වෙනි video එක. අද අපි කතා කරනවා ඔයාගේ computer එකට කොහොමද CPU cooling system එකක් තෝරගන්නේ කියලා. ඉතින් මම මේ වගේ අනිත් හැම component එකක්ම තෝරගන්න විදි ගැන videos කරලා තිනවා පිළිවෙලට. ඉතින් මේ playlist එකෙන් බලන්න මෙන්න මේ link එක click කරලා මේ playlist එක බලන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් දිගටම මේ වගේ computer ගැන ගොඩක් දේවල් වැදගත් දේවල් දැනගන්න अनिवार्य चैनल सब्सक्राइब कर ला बेल आइकन ने प्रेस कर दिया गया ना अभी हम वीडियो कर मैं सीपीयू कूलर्स प्रधान वशें कोटास देखा है एक एयर कूलर्स देखा लिक्विड कूलर्स इतने में एयर कूलर्स वड़ा करने दी मुड़ी मक आता करो अपे सीपीयू एक रात्ते ना कोटा ए तीन ना थापे अपे एयर कूलर के तीन एल्युमिनियम हो कॉपर बेस ඒ උරා ගැනීමෙන් පස්සේ ඒ තාපය ගෙනියනවා ඇලුමිනියම් තහඩු කීපයකින් එහෙම නැත්නම් ගොඩකින් හැදුණු හීට් සිංක් එකකට. ඉතින් හීට් සිංක් එක කියන්නේ එමගේ ඇලුමිනියම් තහඩු ගොඩකින් හැදුණු ඒකකයක්. ඉතින් මේ හීට් සිංක් එක කූල් කරගන්න පාවිච්චි කරන්නේ ෆෑන් එකක්. ෆෑන් එකක් ආධාරයෙන් මේ හීට් සිංක් එක කූල් කරගන්න නිසා මේක වාතයෙන් තමයි කූල් වෙන්නේ. ඒකයි මේක එයා කූල් එකක් විදිහට හඳුන්වන්නේ. ඉතින් මේ එයා කූලර්ස් තමයි අපිට सीपीयू का गाड़ी स्टॉक अपने लेबे ने ये वाके में अपने कस्टम बिल्ड या कूलर सुना गाना तीनों विविध ब्रांड नेम्स आते थे उदाहरण में जिसे कूलर मास्टर वगैरह दे वाले ने बोला विविध विधि के विविध हेडर वाले सा विविध साइज़ स्वेलिंग में या कूलर्स अपने मिल दी गाने पुलवा में या कूलर्स वाले बड़ा आदमी होंडा बनने මංකියුව CPU එකට සම්බන්ධ වෙන තැන බේස් එක කොපර් තියෙන එයා කූලර්ස්. ඉතින් මේ කොපර් තියෙන එයා කූලර්ස් වල කොපර් බේස් එක වගේම කොපර් පයිප්ස් අඩංගු වෙනවා. මේ කොපර් සම්බන්ධ වෙන එයා කූලර්ස් වල මිල ටිකක් වැඩි. මොකද කොපර් වලට හොඳට තාපය උරා ගන්නවා. ටක් ගාලා ඒ තාපය එතනින් ඉවත් කරන්න පුළුවන් නිසා මේවා ටිකක් කාර්යක්ෂමතාවයෙන් වැඩි වගේම ටිකක් මිල අධිකයි. ඒ වගේම ඔයා එයා කූලර් එකක් කස්ටම් තෝරගන්න හිතන් ඉන්නා නම් ඔයා අනිවාර්යෙන් බලන්න ඕනේ ඒ තෝරගන්න කූලර් එක ඔයාගේ මදර්බෝඩ් එකේ සහ කේසින් එක ඇතුලේ කිසිම ගැටලුවක් නැතුව එහෙම වදින්න නැතුව හරි පිළිවෙලට එක සම්බන්ධ කරගන්න ඉඩ ප්‍රස්තාව තියනවාද කියලා. මොකද සමහර එයා කූලර්ස් ගත්තාම සමහර මදර්බෝඩ් වල RAM slot cover වෙනවා එහෙම නැත්නම් කේසින් එකේ වදිනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා නම් ඒක ගැටලුවක් නෙවෙයි අනිවාර්යෙන් හොඳින් බලලා තමයි ඔයා එයා කූලර් එක තෝරගන්න ඕනේ. මම මේ දාන හැම වීඩියෝ එකේම සාරාංශය වගේම මොනවා හරි දෙයක් මට මග යටුණා නම් ඒ දේත් ඇතුළත් කරලා ලිපියක් මම හැම වීඩියෝ එකකම සැරයක් මගේ මාලිතේ බීබයි Facebook page එකේ පළ කරනවා. ඉතින් ඒ ලිපිත් කියවන්න ඒ වගේම ඔයාලට එන පරිගණකාශ්‍රිත ඕනම ගැටලුවක් මගෙන් අහන්න මාලිතේ බීබයි Facebook page එක like කරලා follow කරලා තියාගන්න. ඊළඟට බලමු liquid coolers ගැන. මේ liquid coolers වලදීත් කලින් කතා කරපු air coolers වලදී වගේම CPU එකේ තියෙන තාපය උරා ගන්න පාවිච්චි කරන්නේ aluminum හෝ copper base එකක්. හැබැයි මෙතනදී එයා කූලරේකදී තියෙන හීට් සිංක් එක වෙනුවට මේකදී පාවිච්චි වෙන්නේ ද්‍රවයක්. එහෙම නැත්නම් ලික්විඩ් එකක්. ඉතින් මේ ලික්විඩ් එක කූල් කරන්න තමයි රේඩියේටර් එකක් පාවිච්චි වෙන්නේ. මේ රේඩියේටර්ස් විවිධ සයිස් වලින් අපිට ලබා ගන්න තියෙනවා. සිංගල් ෆෑන්, ඩුවල් ෆෑන්, ට්‍රිපල් ෆෑන් වගේ විවිධ පරාසවල අපිට මේ රේඩියේටර්ස් ලබා ගන්න තියෙනවා. ඉතින් මේ රේඩියේටර් එකේ සයිස් එක ලොකු වෙන තරමට ඉක්මනින් ඒ ද්‍රවය කූල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඉක්මනින් CPU එක කූල් කරගැනීමේ හැකියාව තියෙනවා. ලික්විඩ් කූලර්ස්, සීල් ලික්විඩ් කූලර්ස් සහ කස්ටම් ලූප් ලික්විඩ් කූලර්ස් කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ කස්ටම් ලූප් ලික්විඩ් කූලර්ස් වලදී සිද්ධ වෙන්නේ අපිට ලික්විඩ් එක වෙනම, රේඩියේටර් එක වෙනම සහ වෙනම ලික්විඩ් පම්ප් එකක් ලැබෙනවා. ඉතින් මේ එන ඒට අමතරව පයිප්ස් ලයින් ටිකක් හම්බ වෙනවා මේක අපිට හදා ගන්න. ඉතින් මේ ෆොටෝ එකේ පේනවා වගේ මේ පයිප්ලයින් එක අපිම ඩිසයින් කරලා අපි ඒ දේවල් රත් කරලා නමාගෙන ඒ දේවල් කරලා හරියට සම්බන්ධ කරගන්න ඕනේ මේ අපේ මැෂින් එකට ගලපෙන්න. ඉතින් මෙතනදී තියෙන භයානකම තමයි අපි මේ දේවල් හරියට සම්බන්ධ කරගත්තේ නැත්නම් ලීක් වෙන්න පුළුවන්. ඒ ලීක් වෙලා අපේ මදර්බෝඩ් වලට වගේම විවිධ කම්පෝනන්ට්ස් වල හානි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සීල් ලික්විඩ් කූල් එකක් වාසිදායකයි. ඒ අතින් බාදී සීල් ලික්විඩ් කූලර්ස් වලදී වෙන්නේ අපිට කම්පැනි එකෙන්ම ඒ පයිප්ලයින් එකක් විදිය ලොකු පයිප්ලයින් එකක් සම්බන්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය බට දෙකකින් රේඩියේටරයකට සම්බන්ධ වෙනවා. මේ විදියට ඒවා ලීක් නොවෙන්න දෙතුන් පාර චෙක් කරලා තමයි කස්ටමර්ට එවන්නේ. එතකොට ඒවල තියෙන ලීක් වීම සහ ඒකෙන් වෙන්න පුළුවන් අනතුරු ඉතාමත් අඩුයි. ඒ වගේම කස්ටම් ලූප් ලික්විඩ් කූලර්ස් මිලෙන් ඉතාමත් අධිකයි. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මොකටද මේ තර්මල් පේස්ට් කියන දේ පාවිච්චි කරන්න කියලා. ඉතින් මම කලින් කතා කරපු කූලර්ස් දෙකේදීම සිද්ධ වෙන්නේ CPU එකේ තාපය උරා ගන්න
කූලර් එකේ තියෙන ඇලුමිනියම් හෝ කොපර් බේස් එකක් තමයි CPU එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙතනදී ලෝහ දෙකක් තමයි එකතු වෙන්නේ. මේ ලෝහ නිර්මාණය වෙන්නේ මැෂින්ස් වලින්. මැෂින්ස් වලින් තමයි කපන්නේ, ඒ දේවල් හැඩ ගන්නන්නේ මැෂින්ස් වලින්. ඉතින් මේ මැෂින්ස් වලින් ක්‍රියා කිරීමේදී අපිට හැට නොපෙනෙන තරම් කුඩා කඩතුළු මේ ලෝහ වල තියෙන්න පුළුවන්. ඉතින් මේ ලෝහයකින් ලෝහයකට තාපය ගමන් කරන්නේ මේ ඝට්ටනය නිසා. ඉතින් මේ ඝට්ටනය හරියට නැතුව කඩතුළු ඇතුව එහෙම වුණොත් 100%ක් ගැටුම ඇති වෙන්නේ නැහැ. එතකොට 100%ක් CPU එකේ තියෙන තාපය කූලරේකට උරා ගන්න බැරි වෙනවා. ඉතින් මේ කූලර් එක සහ CPU එක අතර තියෙන කඩතොළු නිසා ඇති වෙන ගැප් එක පුරවන්න තමයි අපි thermal paste කියන දෙයක් පාවිච්චි කරන්නේ. සමහර අය පෙළඹිලා ඉන්නවා අපිට thermal paste එකක් හොයාගන්න නැතිලාට toothpaste එකක් දාන්න. හැබැයි ඒ දේ කරන්න හොඳ නැහැ. මොකද thermal paste කියන්නේ තාපය හොඳින් සන්නායනය කරන්න නිපදවපු ද්‍රවයක්. හැබැයි toothpaste කියන්නේ එහෙම දෙයකට හදපු ගා නෙමෙයි. ඒක නිසා මම හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන් thermal paste පාවිච්චි කරන්න. ඒ වගේම CPU එකට thermal paste දාද්දී ඉතම පොඩි ප්‍රමාණයක්. අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්ව කඩලටේක ප්‍රමාණය වගේ තමයි අපි දාන්න ඕනේ. ඊට වඩා දැම්මොත් ඒ thermal paste CPU එකට ගිහිල්ලා විවිධ damage ඇති වෙන්න පුළුවන්. තව අය ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි මේ thermal paste කොච්චර කාලෙකින්ද අපි මාරු කරන්න ඕනේ කියන එක. ඇත්තනම් මේ thermal paste එක ද්‍රවයක් වශයෙන්, ඒ කියන්නේ නිකන් අපි toothpaste ගමු ඒ විදිහට ඒ ආකාරයෙන් තියෙන තාක් ඒ thermal paste එක හොඳයි. හැබැයි මේ thermal paste එක වේලුණා මෙහෙම නැත්නම් කුඩු කුඩු යන්න ගත්තාම මේ thermal paste එකේ කාලය ඉවරයි කියලා අපිට කියනවා. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම අවුරුදු 2ක් 3ක් අතර කාලයක් thermal paste එකක් තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ CPU කූලර් ගලවලා එතන thermal paste එක සුද්ධ කරන්න ඕනේ. ඉතින් මේ thermal paste සුද්ධ කරද්දී අපි cotton bud වගේ දෙයක් පාවිච්චි කරන thermal paste එක යන්නෙම නැත්තම් අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්පිරිට් වගේ මොනවා හරි ඇල්කොහොල් වර්ගයක්. එහෙම නැතුව වෙනත් වතුර වගේ දේවල් පාවිච්චි කරන්න එපා thermal paste අයින් කරන්න. මොකද ඒක CPU එකට හොඳ නැහැ. මම මේ channel එකේ දාලා දෙන PC build දෙකේදීම ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි ඇයි thermal paste apply කරේ නැත්තේ කියන එක. ඉතින් මේකට හේතුව තමයි අපි අලුතෙන් කූලර් එකක් ගද්දි එහෙම නැත්නම් අපිට ලැබෙන ස්ටොක් කූලර් එකේ අනිවාර්යෙන් thermal paste apply කරලා යන්නේ. අපි වෙනම ගන්නවා නම් ඒ බොහොමයක් ඒවල apply කරලා එන්නේ ස්ටොක් එකේ නම් අනිවාර්යෙන් apply කරලා එන්නේ. ඉතින් මේ apply කරලා එන thermal paste එකක් තියෙන නිසා අපි වෙනම thermal paste භාවිතා කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ තියෙන ප්‍රමාණය හොඳටම ඇති. ඔයාලගේ PC එකට පාවිච්චි කරන්න ඕනේ ස්ටොක් කූලර් එකද custom air cooler එකක්ද එහෙම නැත්නම් liquid cooler එකක්ද? මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ඔයා දවසට පැය 4ක් 5ක් කම්පියුටර් පාවිච්චි කරන කෙනෙක් නම් ඒ වගේම ඒ දවස පැය 4ක් 5යි පොඩි ගේම් එකක් ප්ලේ කරලා ඒ වගේම web browsing සාමාන්‍ය editing වගේ දේවල් කරනවා නම් ඔයාට stock cooler එක හොඳටම ඇති. හැබැයි ඔයා දවස මේ කියන්නේ පැය 24ක් එහෙම නැත්නම් දවසකට පැය 22ක් ඒ වගේ වෙලාවක් කම්පියුටර් එක ඕන් එකේ තියෙන කෙනෙක් නම් premiere pro after effect වගේ videos render කරන කෙනෙක් නම් ලොකු වෙලාවක් ඒ වගේම ඔයා ලොකු වෙලාවක් games play කරන කෙනෙක් නම් පොඩි පොඩි multiplayer games නම් නෙමෙයි ලොකු games අපි දන්නවා නිකන් Forza Horizon 4 වගේ ලොකු processing powers පාවිච්චි කරන game එකක් වගේ ඔයා play කරනවා නම් ලොකු වෙලාවක් ඔයාලට හොඳයි custom air cooler එකක් පාවිච්චි කරන එක. හැබැයි ඒකත් ඔයා බලන්න ඔයාගේ temp එකත් එක්ක මම temperature කොයි වගේ තියෙනවද කියන ඉස්සරහට කතා කරනවා. ඔයා ප්‍රොෆෙෂනල් මට්ටමේ UX VX එහෙම නැත්නම් වීඩියෝ එඩිටින් වීඩියෝ රෙන්ඩරින් ආෆ්ටර් ඉෆෙක්ට්ස් වගේ ගොඩාක් විෂුවල් ඉෆෙක්ට්ස් කරන එහෙම නැත්නම් ඔයා ප්‍රොෆෙෂනල් ගේම ගෙනෙන්න ඔයා ලික්විඩ් කූලර් එකට යන එක තමයි හොඳම. මොකද ඔයාගේ ප්‍රොසෙස් එක නිතරම ලොකු ස්ට්‍රෙස් ලෙවල් එකක තියෙන්නේ හැමතිස්සෙම වගේ රත් වෙලා තියෙන ඉතින් ඉක්මනින් ඒ CPU එක කූල් කරන තරමට CPU එකේ පර්ෆෝමන්ස් එක වඩා හොඳින් ලබා ගන්න පුළුවන්. ඒකින්ද ඔයා ලික්විඩ් කූලර් එකට යන එක තමයි වඩාත්ම හොඳ. කොහොම වුණත් ඔයා යන්නේ ලික්විඩ් කූලර් එකද එයා කූලර් එකද ස්ටොක් කූලර් එකේද ඉන්නේ ඒ හැමදේම තීරණය වෙන ඔයාගේ බජට් එක මත. ඒ වගේම ඔයාගේ බජට් එකත් එක්ක ඔයා අර දේවලුත් කන්සිඩර් කරොත් ඔයාට ගැළපෙනම කූලර් එක ඔයාට තෝරගන්න අමාරුවක් වෙන්නේ නැහැ. ඊළඟට හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ CPU එක සහ VGA එක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මොන වගේ ටෙම්පරේචර් වලද කියන එක. ඉතින් ඒකෙදි මම මේක සාපේක්ෂයි ඉතින් අපේ ඉන්න කාලගුණයට අනුව සාමාන්‍ය ශ්‍රී ලංකාවේ කාලගුණයට අනුව AC නොකරපු කාමරයක තියෙන කම්පියුටර් එකක සාමාන්‍ය ඒ කියන්නේ අයිඩියල් තත් එහෙම නැත්නම් ලොකු වර්ක්ලෝඩ් එකක් අදින් නැති වෙලාවට කම්පියුටර් එකේ සෙල්සියස් එක 35ත් 50ත් අතර වගේ ටෙම්පරේචර් එක තමයි තියෙන්න ඕනේ. ඒ වගේම අපි ගේමින් කරන වෙලාවට ඒ වගේම රෙන්ඩරින් කරන වෙලාවට වගේ ලොකු වර්ක්ලෝඩ් එකක් පාවිච්චි කරන වෙලාවට සාමාන්‍ය සෙල්සියස් අතරේ 60ත් 85ත් අතර වගේ උෂ්ණත්වයක තමයි තියෙන්න ඕනේ. හැබැයි කොයි මේලයකවත් මේ CPU එකේ සහ VGA එකේ ටෙම්පරේචර් එක සෙල්සියස් එක 90 සහ 100 දක්වා පරාසයකට යන්න දෙන්න එපා. මොකද ඒ තරම් යනවා කියන්නේ අනිවාර්යෙන්ම ඔයගේ කූලින් ඉෂුව එකක් තියෙනවා. ඉතින් ඒ වගේ යනවනම් ඔයා කම්පියුටර් එක පාවිච්චි කරන්න එපා තවදුරටත් ඒ තත්ත්වයෙන්.
අනිවාර්යෙන් CPU fans හරි ඒ දේවල් සුද්ධ කරලා බලන්න. ඒ වගේ තත්ත්වයකට යනවා නම් ඒ වගේ අවස්ථාවවලදී ඔයාගේ VGA එකට සහ CPU එකට damage වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මං කලින් කිව්වාගේ එහෙම ඔයාගේ computer එක සෙසේසක 90ත් 100ත් අතර නම් යන්නේ ඔයා අනිවාර්යෙන් ඔයාගේ thermal paste එක මාරු කරලා බලන්න. එහෙම නැත්නම් fan එක clean කරලා බලන්න. fan එක ඒ වගේම තියෙන heat sink clean කරලා බලන්න. එතකොට මේ දේවල් හරියන්න ඉඩ ප්‍රස්තාව වැඩි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට CPU coolers, thermal paste ඒ වගේම computer එකේ temperature ගැන තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාලා යන්න. ඒ වගේම තවත් මේ වගේ ඉස්සරහට videos බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් මේවා ගැන interested අනිවාර්යෙන් ඒගොල්ලන්ටත් මේ videos share කරන්න. ඉතින් මේ වගේ video එකකින් ආයෙ දවසක හම්බෙමු.